දෝෂණය වංචාව නාාස්තය කක්‍රභගතා සහආකාරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. මුතුරාජා මේ තායිලන්තයෙන් ආයේ ඒවිද නැත්ත අපිට දේවිද නැද්ද නේද දැවෙන ප්‍රශ්නයක්.ඉළඟට මේ තායිරාජාව නේද ගෙනනිච්චොත් බලාගෙනයි නඩුදානව. එහෙම ගෙනියන්ට දෙන්ට බෑ මාර ප්‍රශ්නයක් නේද. ඒ අස්සෙන් උදේහවස අපේ අලි මැරෙනවා ඇ වෙඩිකාලයි කණ්ඩ නැති වයිනේද අලි ගහල මිනිස්සු මැරෙනවා අපේ උන්දල අලියගල් කපල පස්සාදිනවා. අලි වැටගහල මාටිය ගහනවනේද? අලියගලේ පොඩි සත්තු වැටිලා මැරෙනවා. පුදුම ප්‍රඥාවන්ත තීන් දුහරිද. ඒ අස්සේ අඟහරු ලෝකේ ගල් උත්ස ගලින් හයනවා නේද. අපේක් අංගහර ලෝකෙන් කඩංගවැටික්චෂ සට්කක් නැත්තං අගහර ලෝකේ අප පෙන් කැඩ්ලගෙල්ලා හද එමත් නැතන් ඉ ය මොක හරේ ගත්තම නි? ල ද එමත්ත අගරලින් ඩිච්ච කෑල්ලක් මෙහ ඉල්ල නේද එඒමත් ඇත් අංගරල හිට පමනිස්සු ඒහින්ට ැරිවිච්චිදස මහ විල්වට පුලන් ගලුත් රඟ විල්වටදනද. මේ මයි ද දවන්නෙන ජාතික ප්‍රශ්න. අර්ද හෝගාල කතා කරන ප්‍රශ්න. හැබැයි එවනාට යථාර්තය මීට වෙනස්. රටේ හරි ටරැක් එක දැනගන්න නම් ඕවන් අද හැරමු සෞඛ්‍ය පැත්තට. අපේ රෝහල් පද්ධතිය ගැන හම්. ඇටදාන කනට දාන සිහිනැති කරන බිහෙත ගැන මේසා විශාල සැකයක් අවිශ්වාසයක් ක අපේ සෞඛ්‍ය ඉතිහාස කවදාවත් ඇති වෙලා නෑ. අද ලියන තුන්සේ දාහත්වන ටෙලිවකේට පාදක වෙන්නේ මේ පිරිහන්න ඉඩ ඇරලා උදර මතකති යන්න පිරිහෙන්න ඉඩ ඇරලා. ඇර්ද එහෙම ඉඩහැරල ඇති සෞඛ්‍ය පද්ධතිය ගැන. හැබැයි මේ ටෙලිවැකී ආරම් ේධිම එකක් කියන්නම් හොදේ මේ ටෙලිවැකීින් අපි අදහස් කරන්නේ කෙහෙලියේ වෙනුවට රාජිතාව නම් හරි කියන්නට නෙමයි හොඳ. අපට කේලිියත්තකයි රාජිතත්තකයි. අපි මේ පුද්ගල චරිතවල ඉතිහාස හැඩතල හොඳට දන්නවා. එනිසා අපට පුද්ගල වන්දනාව අරහංට. ඒක හරියට අර මේ කැහැ කැහැ ඉන්න කාන්තාවක් දීලා ඒ වෙනුවට මේ සොටු බේරි බේරි ඉන්න කාන්තාවක් ගත්තාවගේකෙල් අපේ ජනවාරේ නේද කතවත්තියෙන මංකට යා සිිෂ්ට සම්පන්න කර ලකිවේ හොන්දේ ආං ඒ වැඩේට මේ අපි ඒ ඇන්නේෙ දෙදදාස් පන්සියෙන් කන්න පුළලන් ඇමති වෙනට තුන්දාස් පන්සියෙන් කන්න පුළන් කියෙන ඇති අරගෙන? වැඩක් තියේ අ යිනේදහෙම වැඩක් නෑ ඒක හර්ගයට නිකං අර මේ පරණ බාල්්‍යයක්දදිීල චීන බේසමක් ගත්ත වගේ හොඳේ. හොඳයි ඇත්තටම අද මේරටේමේ ඔයි රජයේ රෝහල් සහ පෞද්ගිලික රෝහල් කියෙල වර්ග දෙකක්තිේනවාන නේද. ඒ වගේමයි රජයේ ඔසුසල් ඇත්තේ මෙ අතේ ඇංගිලි ගානටේ කැන්‍යආන්්ඩුවටයිති ාම සිතියනේද ඒ වෙනොට බලපතර ඇතා නැතා පෞද්ගලික ාමසිතියනො රට්ට පුරාම හොදේ ඒ වගේමයි ඔේ රජයේ රෝහල් ළංඟ මීට දශක දෙකකට තුනකට පෙරනං මේ වැඩියම්මතිබුණ මනි පෙට්ටිසාප්පු. හැබැයි අද වැඩියම්මතියෙන්නේ රසායනාගාරණේද එක එක පෞද්ගලික රෝහල් නිකාන් තරංගේට වගේ ඔය සෑම රජයේ රහල්ලක් ළංඟමහින ඇත ගම්බල පවපා රජ ඒ හල් රසායනාගාර දාලා තියනවා. දැන් ඇත්්තම කිවෝොත් මේ තමයි ඔය මේ පෞද්ධ්‍යලික කරනය සඳ හාවන මූලික ලක්ෂණයක්ඒක මූලික ක්‍රියාදාමයයක්හොදේ ද අපේ රටේ රෝගෙන්ගෙන් දලවශයෙන් සියට පනහකට විත රාසන්න සංකයවත් දැන් යන්න්නේ පෞද්ගියලිකරව හල් වලට මේ සල්ලි තියන හින්ද සල්ලි වැඩි නිසානෙවෙයි මැරෙන්න්නේ නැතුව ජීවත්තෙන්ටවන්න නිසා ආ්ඩුවේ රෝහල්ට ගිල්ල පෝලිමේ ඉඳල මැරනවද. හෙමත් නැත්තම් තියන ඉඩම හෝගේ උගස් කරලා හ. දවත් සත්කම කරගන්නවාද කියන ආං ඒ තැනට අපේ රටේ රෝගීන් අද ඇද වැටල අවසන්. හර්ද. සල්ල ීඉතිං වය තරමක් ඇති පිරිස ආණ්ඩුවට සියලුම දේවල්ලට බදුදත් ගෙවනවා බෙහෙට්ටික ගත්තත් පෞද්ගලික රෝහලකට යනවා. එහෙම පෞද්ගලික රෝහල්ට ගෙහිල්ල විේසක්ඥ වෛද්‍යවරයටත් ගෙවලා එයා එන්ට පමහවුනහම ඒකෙ පාකින් එකටත් වැඩියෙන් ගෙවෙල තමයි එන්ටෝ නිහරද එකෑනනි විශේසක්ඥ වෛද්‍යවරයටත් චැනල් එකටත් ගෙවලා. එයා එන්න පරක් වුණහම, අර පාකිින්න්න එක තියෙනනි ආඒකට හම වැඩිපුරගවෙවලතම රෝගයට අන්තිමට එලියට වවෙන්නේේ දෙේමතම ඒ තැන්වල හැටි ල්ළඟටඔය පෞද්ගලික රහල්ලට මේ කිසි දු නාමයක් නෑනේ හරිද සමහර රෝහල් වල පුළුන් කෑලි දෙකතුනට මේ බිලධානකොට පුළුන් ගෝනියක විතර බිලධාපපු අවස්ථත් තිබෙනවා හරිද මේ සූරාකෑම නතර කරන්න කොන්ද පනතියෙන තීන්දු තීරණ ගන්න අ වෙනුවට තව තවත්න් පෞද්ගිරික රෝහල්ම ශක්තිමත් කරමින්ඉන්නේ ඇයි කියන ප්‍රශ්නයහන්ට ඕන්නේ නේද හේතුව මේවයි කොටස් බොහෝ දේශපාලක්කින්ට සහ ඔුන්ගේ හිතවත් ව්‍යාපාර්කින්ට අයිති මේ උන්දලට ඕනේ අන්තීමටිකත් හූරාකන්ටයි එනිසා කොන්ද පනතියෙන තීන්දූ ඔය දිය වන්නාවෙන් ගන්ට විදිහක්ම නෑ ඒබෙන් වුවටතිං ඔය ඇත්ත කියන මාධ්‍යනේද රටට ඇත්ත කියන මාධ්‍යහෙම ඒවා මාර්ධනය කර ගන්ට ආඒවතම යාරමුණ නේද යසා පරාධ්‍යාපරාධනී තිහෙම අය ගේෙන්ට පුළුවන් කියලාවේ මාධ්‍යය ඇමතිම කිව්ව කියලා කියන්න නේද ඔන්න අහල බලමු ති විදත් මාධ්‍ය පනත් කටු පත. නැත්තන් අපිේ ඇත් එ එක සාකට්තා කරන්න ඕන එමලං අපි නවත අගතයකට පත්වෙන පාර්ශයන්ට සාධරණ විශසදුමන් ලබාගැනීම සහ සාපරධය අපරාධ නීතිය ඉද අනිතරට තියෙනවාගේ ලංකාව නැවත හඳුන්වා දුන්නට කමක් නැද්ද කියලා සාකටත්තා කරන්න පුළු දැන් ල්ළඟටවේ තක්කිට තරකට කිව්වවාගේ මේ පෞද්ගලික රෝහල් පද්ධ තිය ශක්තිමත් කරන්න රජයේ රෝහල්ටික විනාශ කරලදාන්න පිහිට වූ ආයතනයක් තියනවා හිආයතනය සමයි සෞඛ්‍ය මත්‍යන්ශේ. ඉතිහාසය පුරාම තම බඩවිත ගැන පමණමක් හිත ආයතනයක් කර්ද එහෙම පිරිසක්තමයි වැඩි පිරිසක් එහම තන ඉන්නේ. ඇමති කියන කොට අෞෂදවාර්ගය කිසි අනුවක් විතර හිංඟයි කියලා හරිද. ගන්න සල්ලිදුන්නේේ නැත්තම් අන්න වචනේ. ගන්න සල්ලිදුන නැත්තන්ම් මටත් තීන්දුවක් ගන්ටයනවා කියල කෙලිය කිවන නේද නිකං හබලමු. යයාම කිසි විදිහ මුගල්ල ශනකගො තුවෙලා තිනවා ඒ සම්බන්ධව කටයුතු කිරීමට හැකිියවක් නැත්නගේඒ සම්බන්ධ මේ සබහටබන් දන්නවා. මොකද ම අතීදු කරලා තියවා. ඇමතිවරයා හැටියට තවදුරටත් එවැනි අඩු පාඩුවක් පිරිමහගන්නට බැයින තවදුරටත් තනතුරු දකන්න බලාපොත්වන්නේ නෑමු. ලේකම් කියනවා අත්‍යවශ්‍ය අවෂධ වර්ග සියකට අඩු සංක්‍යාවක්ලු අඩු අපේ අවෂධ ගැබිටාව මේ අවසදධ සියකට ආසන ප්‍රමාණයක් තමයි එහින්ගේ බවදකින්නේීම අත්‍යව්‍ය අවෂධ වර්ග වලින් සියයටට අඩු සංකෑවක් අඩුිකෑනන්නේ. අනූනමයදද දහයද දො හද්ද පහලව වද නේද ඔන්න උත්තර හරි ඔය පහුගේ අයවයන් රුපියල් බිලියන තුන් සිය විසි දෙකක් වෙන් කලා සෞඛකේට. ඒකත් තරියට පලාාත්පාලන චන්දයට වෙන් කළ මුදල වගේද කියලා අහන්ට වෙනවා අපිට. නේද අන්තිමට තාවටක දවසක් ගේල මෙහම කිය අයිද දන්නේෙත් නෑ.? ඔහුවෙන් කලා ලෙඩ්ඩුත්තින්නවා බෙහිතුත්තියනවා කිෙලියත් ඉන්නවා මට රාජතත්ව ඕනේ ලෙඩ්ඩු හිටියත් බෙහෙත්තිබුණත් සල්ලි දෙන්නේ නෑ දෙන්න සල්ලි නැති නිසා දෙන්නේ නැති නිසා ලෙඩ්ඩු නෑ ේතුුත් නෑ රෝහල් කියෙ ජාතියකත්නෑ කෙල කිවෝත් ඉතින් ඒත් පුදුවෙන්ට එපාහොඳේ ඇත්තමකිවෝත් මේ එකම එක හොර කුටුවත් මේ වගානක් නෑ. ඇයි දන්නවද මේ හොරු අඩ්ඩුමගානේ මෙහේ තියන පෞද්ගිලික රෝහලකටවත් යන්නේ නෑ යන්නේ සිංගප්පුර හෝවෙනත් රටවල තියන රෝහල් වල වා. දෙක තුන උනගත්තත් උනට බෙහෙත් ගන්න පවා විදෙස් රටකට යන්වා කිවොත් පුදමුවෙන්ට පාහොන්ඳේ ඒකයන්නේ ඔබේ අපේ බද මුදල් සහ හොරා කන්න සල්ලි වලින් ඔ ය දැන්ුවේ ලෝකිවටෙන් ලැබෙන නෑවලින් එහෙමනේද ආ අ ප්‍රශස්ත කරනින් ආං ඒකින් එහම කපාගත්තු සල්ලි වලින් ඒ වගේ ලේසිම්ම හොරාකන්ට පුළුවන් මේ උන්ඳලට හරිද නැත්නම් බෙහෙට්ටික කළමනා කරණය කරගන්ට බැරි සෞඛ්‍යමාත්‍යංශක් මොකොටද මැති ඇමතිලා මොකටද අෞෂධ නයා නාධිකාරි මොක ඇ දැ අලුත්තීරියකුත් ඇැවිල්ලා. ඇහැට බෙහිෙද්දානවා ඇස්සන්ඳුන හම වන්දිගෙවනවා. හරිද සිහිනැතිකරන්න එන්න තක්ගහනෝ සිහිනැතිවුණහම මැරෙනවා. අපි වන්දිගවනවා කියනවා හරිද ඉතින් අපි මිහිම කරමුකූ. ි මේ නිකමට වගේ යෝජනා කරන්නේ තරහකට මරහට එෙමන මේ ඉතින්නේද. ඔය දැන්වය ඇස්වලට දාාපුට වන්දිත්හම්බෙනවාන සිහිනැතිකරනන්නේ වට මැරුණහම ඒකටත් වන්දිහම්බෙනවන්නේද. ඉතින් ඒ නිසා නරකද ඔය මේ ෆෙඩ්රිසිලෝන් ික් හැට දාගෙන නේද. ඉළංකට ඔය මේ මේ ප්‍රොපෝෆෝල් එහෙමකාට්හරි කියලා මේ නිර්වන්දනය කරගෙන නේද. එහෙම කරගෙන නිකකා උත්සාහර ැලුවෝත් හොඳ නැද කියලා ඔය සෞඛ්‍යමාත්‍යන්ශනී ඊට අදාළ සියලු බලදහරින් ගෙනයි අපිට හන්ටම වෙනවා හොඳේ එහෙම කියමින් රට වැසි ඔබට කියන්නේ මේවා සැලසුම් සහගත වැඩ අහම්බුදේ නෙවෙයි. නිදහ සෞඛඛෙත් මලගම සඳහා. නේද අර මේ ආණ්ඩුවේ රෝහල්වල බිහෙත් ගැන ඒ සෞඛ්‍යෙ පහසුකම් ගැන තිබුණු විශ්වාසය බිඳදැමීමට අවශ්‍යමයි. මේ සූදානම ඊටයි. මේ කනකො කාට හඬන්න ඉඩ දෙෙනවාද නැද්ද කියලා බුද්ධිමත්ව තිීරණය කරන්න කියලා අප ඔබට මතක්කරනවා.